සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගාවලිය අයර්ලන්ත කණ්ඩායම දරුණු පරාජයක් ලැබුවා. නමුත් ඔවුන් දෙවන තරගයේ හොඳින් ක්‍රීඩා කළා. අයර්ලන්ත කණ්ඩායම තරග දෙකම පරාජය වුණේ ඉනිමකින්. පරාජය කෙතරම් දරුණු වුණත් අයර්ලන්ත මාධ්‍ය එතරම් කනගාටු නොවන විදිහට තමයි පරාජය වාර්තා කරලා තිබුණේ. ඔවුන් කියලා තිබුණේ හැරී ටෙක්ටගේ සටන මැද ශ්‍රී ලංකාව 2-0 ලෙස ජයග්‍රහණය කරා කියලා. දෙවන ටෙස්ට් තරගයේ අයර්ලන්තේ ආරම්භ කරන්නේ වාර්තාගත පළමිනීමක් සමග. ටෙස්ට් ක්‍රිකට් තරගයකදී අයර්ලන්තේ ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නේද ශ්‍රී ලංකාව හමුවේ. ඒ අනුව පස්වන දිනේදී අයර්ලන්තේ ඉනිමකින් පරාජය කිරීමට ශ්‍රී ලංකාවට පුළුවන් වෙනවා. ඒ විදිහට තමයි තරගාවලිය ගැන අයර්ලන්ත මාධ්‍ය කියලා තියෙන්නේ. අවසන් දවසේ ආරම්භයේ අසිතගේ බවුන්සර් පන්දු නිසා අවුල් වුණා කියලා ක්‍රිකට් අයර්ලන් පවසනවා. ඒ අසිත යොමු කළ පන්දුව අයර්ලන්ත නායකයාගේ මුහුණේ වැදීමත් සමග. ඉන්පසු ඔහු නැවතත් පිටියට පිවිසෙන්නේ අයර්ලන්ත ප්‍රබල කඩුලු තුනක් දැවි ගියාට පස්සේ. ඉතින් රමේෂ් මෙන්ඩිස්ගේ පන්දු යැවීම එක්ක අයර්ලන්ත ප්‍රබල පිතිකරු හැරී ටෙක්ට ගැන අයර්ලන්ත මාධ්‍ය මෙන්න මෙහෙම කියලා තිබුණා. පළමුවෙනිම අයර්ලන්ත පිතිකරුවන් හොඳ ලකුණු අතරෙද්දී ලකුණු ලබා ගැනීමට නොහැකි වූ හැරී ටෙක්ට හොඳ සටනක් දියත් කළා. දුර්වල පන්දු වලට ලකුණු ලබා ගත්තා. හැරී අවසන් පිතිකරුවන් එක්ක එකතු වෙලා අන්තිම වෙනකල් සටන් කළත් අසිතේල කළ රිවර්සින් පන්දුව කෙලිම කඩුල්ලේ වැදීමත් සමඟ අයර්ලන්ත කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අයර්ලන්ත මාධ්‍ය තම පරාජය ගැන වාර්තා කරලා තිබුණේ.